වවුනියා මරදම් කුලම් මුරුගනූර් ප්‍රදේශයේදී නිවසක් තුළ මාස 6ක් වයසැති බිලිඳා සහ පෙම්වතියගේ ගෙල මිරිකා ඝාතනය කොට නිවසේම පුලුස්සා දැමූ පුද්ගලයෙකු වසර 6කට පසුව අද දින අත්අඩංගුවට ගත් බවට වවුනියාව කොට්ටාස අපරාධ විමර්ශනාංශය පවසනවා. 2015 වසරේ අගෝස්තු මාස සිට අතුරුදහන් වූ කාන්තාව හා බිලිඳා පිළිබඳව ඥාතීන් විසින් කිලිනොච්චේ පිහිටි මානව හිමිකම් කාර්යාලයට දැනුම් දීමෙන් පසුව ඒ පිළිබඳ වවුනියාව කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් අදාළ අතුරුදහන්වීම පිළිබඳව වසර 3ක පමණ කාලයක් පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව ඝාතකයා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස පාපොච්චාරණය කර තිබෙනවා. 28 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසු අවස්ථා දෙකකදී විදේශගතව සිට නැවත වවුනියාවට පැමිණ ඇති අතර පසුව පොලිසිය විසින් අවස්ථා කිහිපයකදී අතුරුදහන් වූ කාන්තාව සහ බිලිඳා සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමේදී බොරු පවසා ඇතත් පොලිස් නිලධාරීන් විසින් දුරකථන දත්ත සොයා අතුරුදහන් වූ කාන්තාවගේ ජංගම දුරකථනයද සැකකරු විසින් විකුණා ඇති බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පාපොච්චාරණය කර තිබෙනවා. සැකකරු යාපනයේ කොණ්ඩාවෙල් ප්‍රදේශයේ කොන්ත්‍රාත් කටයුත්ත සඳහා ගිය අවස්ථාවේදී අසල්වැසි තරුණියක් සමග ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයක් දුරදිග යාමෙන් තරුණිය ගැබ්ගෙන ඇති අතර එහිදී තරුණයා හා තරුණිය අවස්ථා කිහිපයකදී ආරවුල් වී තිබෙනවා. අනතුරුව තරුණියට බිලිඳා ලැබී මාස 6කට පසුව සැකකාර තරුණයා විසින් තරුණිය විවාහ කරගන්නා බවට ඇයගේ ඥාතීන්ට පවසා ඇතත් දරුවත් රැගෙන වවුනියාවේ මුරුගනූරිහි පිහිටි සිය නිවසට 2015 අගෝස්තු මස 9 වනදා රැගෙන විත් ඇති අතර එදින රාත්‍රියේ තරුණියත් සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව තරුණියගේ සහ බිලිඳාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුරු නිවස තුළම පොල්ලතු භූමිතෙල් සහ සීනියොදා පුලුස්සා දමා අවශේෂ ගෙවත්තේ වල දැමූ බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20ක් වයසැති යාපනයේ කොණ්ඩාවෙල් පදිංචි පරමේශ්වරම් සජින්තික සහ සයමස් වයසැති බිලිඳායි. ඒ අනුව කරුණු වවුනියාව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරීක්ෂණ සිදුකරන කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසනවා.